අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානයේ පුවත් සිරස්තල වෙත ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුව අද ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමේ සූදානමක ඉන්ධන පෝලිම් තව දුරටත් मिनी मरु चोदनावेन प्रेमलाल अतुलु तिदनेकु निदस कोट निदहास दिवी कमनेट समुदुन अतावुद सेनविरात्न रजे पौल सौख्य सेविकावान अखंड वर्जनयक मारांतिक उपवासयकु तरंबाई दन देशीय पुवा මරණීය දඬනීය නියම වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචන අධිකරණය අද නියම කළා. මරණීය දඬනීය නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචන අධිකරණය අද නියෝග කළා. නිශාංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිං යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම තීන්දුව ලබා දුන්නා. රත්නපුර මහාධිකරණයේ විසින් තමන්ට නියම කළ මරණීය දඬනය අහෝසි කොට තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු ඉදිරිපත් කළ අභියාචනා පිළිගැනීමෙන් අනතුරුවයි අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකුඩි සහ කහවත් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචන අධිකරණ විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ මෙම සිද්ධිය වූ අවස්ථාවේදී විත්තිකරුවන් අත ගිනි අවේ තිබූ බව සහ ඔවුන් විසින් වෙඩි තිබූ බවට සාක්ෂි ඉදිරිපත් වී නැති බවයි. ඒ අනුව විත්තිකරුවන් අදාළ චෝදනාවන් රත්නපුර මහාධිකරණයේ හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නැති බවද විනිසුරුවරයා ප්‍රකාශ කළා. විත්තිකරුවන් වරදකරුවන් කරමින් රත්නපුර මහාධිකරණය ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දුව බල රහිත කරන බව සඳහන් කළ විනිසුරුවරුන් ඒ අනුව විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙසයි නියෝග කළේ. 2015 වසරේ පැවති ජනාධිපති වන සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැළියකට වෙඩි තබා පුද්ගලයෙකු මරා දමා තවත් පුද්ගලින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා රත්නපුර මහාධිකරණයේ හමුවේ නඩු පවරා තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවන්ට වරදකරු කළ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට 2020 වසරේ ජූලි මාස 31 වනදා රත්නපුර මහාධිකරණය මරණීය දඬනය නියම කළා. ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුව අද ඒ පැය 13ක් මේ යන විදිහට අලුත් අවුරුද්දේ පැය 24ම අඳුර ඉන්න සිද්ධ වෙනවා කියලයි විදුලි බල වෘත්ති සමිතිය පෙන්වා දෙන්නේ. ඉතිහාසයේ පුරාවට දීර්ඝතම විදුලි කප්පාදුව අද සිදුවනවා. ඒ පැය 13ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දීමත් සමගයි පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ මෙම විදුලි කප්පාදුව ඉදිරි දින කිහිපය තුළ පැය 15ක් දක්වා දීර්ඝ විය හැකි බවටයි විදුලි බල වෘත්ති සමිතිය පෙන්වා දෙන්නේ. වගකීමෙන් කියනවා ලංකා විදුලි බල මණ්ඩලය සමත් නැහැ. එළබෙන අප්‍රේල් මාසයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද මෙට ජනතාවට විදුලි දෙන. බොහෝ වෙලාවට සිංහල හින්දු අලුත් අවුරුද්ද ජනතාවට සමරන්න සිද්ධ වෙන්නේ පැය 24ම අඳුරේ ද. ජල විදුලි බලාගාර ශ්‍රීග්‍රීම් පහළ වෙලා තියෙන්නේ. තව දුරටත් ජල විදුලි බලාගාරවල මෙගොඩ් 2 3ක්වත් නිෂ්පාදනය කරගන්න බෑ. අර්බුදය කොයිතරම් උස්සන් වෙලා තියෙනවද කියලා කියනවා නම් මේ අර්බුදය පදනම් කරගෙන වෙන කරන්න දෙයක් නැහැ. තෙල් ගන්න සල්ලි නැහැ කියලා ආණ්ඩුව හෙටයිද විදුලි බිලත් වැඩි කරනවා. ආණ්ඩුවට දැන් මේක රෙද්දක් ඇදගෙන ප්‍රකාශනපත් කරන නොහැකියාවක් තියෙනවා. ඒ නිසා විදුලි බිල ඉදිරියේදී අනිවාර්යයෙන්ම දිතා නුදුරේදීම වැඩිවීමක් සිද්ධ වෙන එක වළක්වන්න බෑ. මෞස්සා කැලේ ජලාශයේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භූගත උමන් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් නතර කර තිබූ කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අද සිට යළි ආරම්භ කර තිබෙනවා. ඉන් මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක්කරට පවයි විදුලි ඉංජිනේරුවරුන් පවසන්නේ. පවතින විදුලි අර්බුදය නිසා ශ්‍රේෂ්ඨ ගණනාවක වෘත්තිකින් පත් ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. ඉංගල අවුරුද්ද කන්න නම් වෙන්නේ නැහැ මිනිසුන්ට නාගෙන යන්න තමයි වෙන්නේ. රජය තමයි වගේ කියන්නේ වෙන කවුද? ඡන්දේ දුන්නේ කොච්චර බලාපොරොත්තු ඇතුවද මිනිස්සු? අනේ ඒක නම් කතා කරලා වැඩක් නැහැ අම්මෝ රජය ගැන නම්. ඒ රජයක් නිසා අපි අන්තිම අසරණ තත්ත්වයට වැටලා තියෙන්නේ. මොකද හෙට අනිද්දා වෙනකොට
අපිට යන එන මන් නැති වෙන තත්යකට වැටලා තියෙනවා කරන්ට් එක නැති එක කියන්න තියෙන මල්ලි සෑහෙන සනීපේ අපිට මොකද මේ රටේ බලධාරීන්ට ඇස් ඇරලා බලන්න ඕනේ මේ වෙලාවේ හොඳ වෙලා තෙල් සහ විදුලිය ප්‍රශ්නයක් ආවා ඒකෙන් මේ සංචාරකයන් ඇත්තටම අපිට විදුලිය නැතුව ලංකාවේ ඉන්න බෑ කියලා ඒකෙන් ඒගොල්ලෝ ගොඩාක් දුරට ඒ රටේ ඉන්න යාළුවන්ට සහ ගොඩාක් කැට දැනුම් දෙනවා ලංකාව මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන රටක් කියලා ඒකෙන් බලධාරීන්ගේ විශේෂයෙන් ඉල්ලා සිටිනවා පුළුවන් නම් සහනයක් ලබා දීලා හරි මේ සංචාරක කලාප තුල වක්කත් මේ විදුලිය විසඳින කර තිබුණොත් ඒගොල්ලෝ ලංකාවට පැමිණීම ශීඝ්‍රයෙන් දියුණු වේවි නැත්නම් ඉතින් එන කට්ටියවක්වත් पौद्योलिक बस रथ धावन बरपतल गेट पौद्योलिक बस हिमियान्गे संगमे पेन्वा देन्नेहि सभापति गेमुनु विजयरत्न महता सियत अपकल विमसीमक दी प्रकाश कले इदिरि दिन देकेन पसुव पौद्योलिक बस रथ सियल्ल धावनेन इवत् किरीमट सिदुवनु ऐति बवयि ඉන්ධන අර්බුදය හා විදුලි අර්බුදය හැමේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා ජනතාවනි හේ අහන්න අපේ ජනද එකතු වෙන්න රකින්න මෙරට එන්න ගෑස් එකක් හොයාගන්න කි මොකද ඇරේ තියනවද ගෑස් නෑ මාත් දැන් ඉතින් ගියා ගන්න මේ ඉතින් ලැප් එකක් හොයා ගන්න මේ ආණ්ඩුව අරන් කපන ආණ්ඩුව අරන් කපන ආණ්ඩුව ඒක කුඩුබ රජේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් දිවයිනපුර අකණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා ඒසිය ඉල්ලීම් වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමි රජේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දිවයින පුරා අකණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා මීට සමගාමීව පවුල් සෞඛ්‍ය සේවිකාවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට මාරාන්තික උපවාසයක්ද ආරම්භ කර තිබෙනවා සෞඛ්‍ය සේවාවේ විශේෂ ශ්‍රේණිය සඳහා රාජ්‍ය සේවා කමිෂන් සභාවෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ට උසස් වීම් ලබා දුන්නා. ඉන් 6 දෙනෙක් පත්වීම ලබා ගන්න යන අවස්ථාවේදී මුරුත්ෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ සෞඛ්‍ය ලේකම්ට කියලා මේ පත්වීම් 6 මේ වෙන විට නවත්තලා තියෙනවා. ඒ පත්වීම් 6 නතර කිරීමට කිසිසේත්ම සදාචාරාත්මක අයිතියක් නැහැ මුරුත්ෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට මැදිහත් වෙන්න. තමන්ගේ ජීවිතය අහිමි මුණත් කමන්නේ සෞඛ්‍ය මාත්‍යංශයේ ඉස්සරහා මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට හිමි උසස් වීම නැවත බලාත්මක කරන තුරු මේ සෞඛ්‍ය මාත්‍යංශයේ ඉදිරි පිටින් නැගිටින් නැහැයි කියන චේතනාවෙන් තමයි අද මේ වාඩි වෙලා තියෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා පරිපාලනය දන්නේ නැත්නම් කරුණා කරලා සෞඛ්‍ය මාත්‍යංශයෙන් බැහැලා ගෙදර යන්න මේ අතර රජයේ විකිරණ විද්‍යාවේදීන්ගේ සංගමය කොළඹ ජාතික රෝහලේ සහ කුරුණෑගල ශික්ෂණ රෝහල තුල ආරම්භ කළ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි විකිරණ ආරක්ෂණය පිළිබඳ සේවා වෙනත් වෘත්තියකට පැවරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතාවුද සෙනවිරත් මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා කෘතහස්ත දේශපාලඥයෙකු වූ ඒ මහතා මිය යන විට 91 වන වෙහි පසු වුණා හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු අතාවුද සෙනවිරත් මහතා අපාව ප්‍රාප්ත වී තිබෙනවා 1957 වර්ෂයේ ගම් සභාවෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඒ මහතා 1970 වර්ෂයේදී පාර්ලිමේන්තුවට තේරීපත් වුණා 1989 සිට 2015 වර්ෂය දක්වා වරින් වර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු කටයුතු කළා අතාවුද සෙනවිරත්න මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසද වසර ගණනාවකදී සිය සේවය රට වෙනුවෙන් ඉටු කළා. ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී අපාව ප්‍රාප්ත වී තිබෙනවා. කෘතහස්ත දේශපාලඥයෙකු අතාවුද සෙනවිරත්න මහතා මිය යන විට 91 වන වියේ පසු වුණා. බංගලාදේශයේ භූතානයේ සහ නේපාලයේ යන රටවල විදේශ අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා ඒ ජනාධිපති මන්දිරයේදී
බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශය, බූතානය සහ නේපාලය යන රටවල විදේශ අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. කොළඹ පැවති පස්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම පිළිබඳව ජනාධිපතිවරයා අමාත්‍යවරුන් වෙත සිය ස්තුතිය පළ කර සිටියා. ඉතා ඉහළ අන්දමින් සමුළුව පැවැත්වීමට සත්කාරකත්වයේ දැක්වීම පිළිබඳව ප්‍රසාදය පළ කළ අමාත්‍යවරුන් ජනාධිපතිවරයා සමුළුව අමතා කළ ප්‍රකාශය ඇගෙයීමට ලක් කළා. කොවිඩ් වසංගතය හේතුවෙන් තම රටවල ආර්ථිකයට සිදු වූ බලපෑම අමාත්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලැබුවා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමක පවතින බව සඳහන් කළ බූතාන විදේශ අමාත්‍යවරයා තම රටේ සිසුන් වැඩි පිරිසකට මෙරට වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. විදේශ සිසුන්ට වාර්ෂිකව නිකුත් කරන වීසා බලපත්‍ර සඳහා සහනයක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීම ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමු වුණා. නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය නාරායන් බඩ්කා මහතා දෙරට අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය සිහිපත් කළා. පොදු සංස්කෘතික සහ ආගමික උරුමයන් නැති රටවල් වශයෙන් දෙරට අතර සංස්කෘතික හුවමාරුව දිරිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් නාරායන් මහතා සිය රට විවෘත වෙති බැවින් බෞද්ධ ආගමික සංචාරකීන්ට එරටට පැමිණිය හැකි බව සඳහන් කළා. බංග්ලාදේශයේ ළඟා කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා එරට විදේශ අමාත්‍ය ඒකේ අබ්දුල් මොමන් මහතා වෙත සිය සතුට පළ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටවල් කිහිපයක තානාපතිවරුන් හමු වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් සිදු වුණා. විපක්ෂ නායකවරයා එලෙස හමු වුණේ ඕමාන්, කුවේට්, ඉන්දුනීසියා, පාකිස්තාන්, තුර්කී, පලස්තීන්, මාලදිවයින් යන රටවල තානාපතිවරුන්. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මෙහිදී සුවිශේෂී කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසුවේ මේ වන විට රට තීරණාත්මක තැනකට තල්ලු වී ඇති බවත්, එයින් රට ගොඩ ගැනීම උදෙසා ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍ය වන බවයි. මේ අර්බුදකාරී තත්ත්වය හේතු කොටගෙන සමස්ත ජන සමාජයේම බලවත් පීඩාවන් රැසක් භුක්ති විඳින්න සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා වහා මේ තත්ත්වයෙන් රට මුදා ගත යුතු බවද ප්‍රකාශ කළා. ජාතිවාදය, ආගම්වාදය සහ අන්තවාදය තුළින් රටක් ගොඩනැගිය නොහැකි බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ. සමගි ජනබලවේගය සියලුම මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවද විපක්ෂ නායකවරයා මෙම හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා. පලස්තීන තානාපතිවරයා මෙහිදී පවසා ඇත්තේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පලස්තීන සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය පිළිබඳව සිය ප්‍රසාදය සහ ගෞරවය පුදකරන බවයි. විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමට 2003 වසරේ ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කළේ නැති නිසා අර්බුදයක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. විවිධ සුබ සාධන ක්‍රියා කරනවා, සැනකෙලි පවත්වනවා, උත්සව තියනවා, කරගෙන ආපු රෝල එලෙසින් යන්න බැරි වුණ දවසට හිර වෙනවා, හිර වෙච්ච දවසට කඩා වැටෙනවා. ලංකා ආණ්ඩුවට වෙලා තියෙන්නේ එහෙමයි. අකණ්ඩව ඇති වෙච්ච මේ තත්ත්වය නිවැරදි කරගන්න එකම එක අවස්ථාවක් තිබුණා 2003. මම මුදල් අමාත්‍යාංශයේ සිටියේදී මූල්‍ය කළමනාකරණ වගකීම් පනත කියලා පනතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කළා. 2003 පස්සේ බලයට පත් වෙච්ච සියලු ආණ්ඩු නෙමෙයි මේ සඳහා වගකිව යුත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව පනතකින් මේම නීතියක් දාලා තියෙනකොට ඒ නීතියට අනුව කටයුතු කරන්නේ නැතුව පනත අවශ්‍ය ලෙස සංශෝධනය කරලා තියෙනවා. ඒකට ඇත්තටම මේ නොදෙනුවත් දේශපාලනඥයෝ නෙමෙයි වගේ කිව්වේ යුත්තේ ඒ සඳහා බලධාරීත්වයේ දරූ ඒව හදලා දීපු නිලධාරීන් හා විශේෂඥයන්නම් කියාගන්න පිරිස තමයි වගේ කියන්නේ. මේක නොකලට මූල්‍ය කළමනාකරණ වගකීම කාගේ ආණ්ඩුවක් තිබුණත් එතනට ගෙනෙන්නේ නැති තාක්කල් අපි ඒ වෙලාවට අපි එකිනෙකා බැන ගන්නවා, ගහ ගන්නවා, ජනතාව කුපිත කරනවා, හැර අපිට වෙන කරන්ට් දෙයක් නැති වෙනවා. දැන් රටවට අපුවත් කිහිපයක් හැටියෙන් ගල්කිරියාගම වම්බටුවැව ප්‍රදේශයේදී වෙඩිවැදි මියගිය කෙනෙකුගේ මලසිරුරක් සොයාගෙන තිබෙනවා. මෙම කෙනෙකුට කිරිබොන වයසේ පැටවෙකුද සිටින බවයි නිකවැරටිය වනජීවී පශු වෛද්‍යවරයා තහවුරු කළේ. කෙනෙකුට වෙඩිවැදීමෙන් අනතුරුව කුඩා අලි පැටවා අතුරුදන් වී ඇති අතර එම පැටවා සොයා වනජීවී නිලධාරීන් සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා. මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගත් මද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 5කට අධික බවයි වාර්තා වන්නේ.
බැංකොක් සිට මෙරටට ගෙන ඇන්තුරෙන් පැල තොගයක් සමග පුද්ගලික කටුනායක රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඇන්තුරියම් තොගෙහි වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවයි රේගු නිලධාරීන් පවසා සිටියේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවමු අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.